පියාණනි, ඔබගේ හස්තයට මාගේ ආත්මය භාර කරන්න. මදෑවර සහෝදර සහෝදරියනි, අද මහසිකුරාදා දින. මුළු මහත් කිතුණු ජනතාව මේ ලෝකේ ජීවත් වෙන ඊටමත් ප්‍රතිබරව ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම මරණය සිහිපත් කරනවා. දුක් විඳීම මරණය අපි සිහිපත් කරන්නේ ඇයි? උන්වහන්සේගේ උන්වහන්සේ දුක් විඳ මරණයටපත් වුණේ උන්වහන්සේ කරපු වරදක් නිසා නෙවෙයි. උන්වහන්සේ දුක් විඳ මරණයටපත් වුණේ ඔබේ මගේ පාපේ නිසා, මිනිසා විසින් කරන ලද පාපේ නිසා. අන්න ඒට කෘතගුණ සැලකීමක් හැටියට තමයි අපි මේ ආකාරයෙන් උන්වහන්සේගේ මරණය දුක් විඳීම සිහිපත් කරන්නේ මහසිකුරාදා දින. ඇත්තටම උන්වහන්සේට අවශ්‍ය වුණා දුක් විඳින්න, මරණයටපත් වෙන්න. ඊට වඩා පහසු මාර්ගයක් තිබුණේ නැද්ද? ඔබ මාව මේ පාපයෙන් ගලව ගන්න, මේ පාපේ වහල්භාවයෙන් මුදව ගන්න, අපිට ගැලවීම ළඟා කර දෙන්න. මේකට උත්තරය හොයන්න ඕනේ මේ පාපයේ ස්වභාවය තේරුම් අරගෙන. අපි දන්නවා මේ ලෝකයේ ආරම්භයේදී දෙවියන් වහන්සේ සියල්ලම අවලා මිනිස්යාව මවනවා. ඔවුන්ට සියල්ලම ලබා දෙනවා. ඊටමත් රමණීය උද්‍යානයක ජීවත් වෙන්න ඉඩ සලසනවා. සියල්ල දුන්නත් එක දෙයක් ඔවුන් වහන්සේ මේ මිනිසාට තහනම් කරනවා. ඒ තමයි ඒදන් උයනේ මැද තිබුණු ගසකින් ගෙඩි කන්න එපා කියලා තහනම් කිරීම. මිනිසාගේ නිදහස් කැමැත්ත දෙවියන් දුන්නු අලගේ තිළිණයක්. මනුෂ්‍යාව දෙවියන් වහන්සේ මැරුවේ හිතක් නැති, නිදහසක් නැති රෝගවරු කෙනෙක් හැටියට නෙවෙයි. නමුත් මේ මොහොතේදී යක්ෂයාගේ බලය ක්‍රියාත්මක වෙනවා. යක්ෂයාගේ බලය කියන්නේ පාපය. යක්ෂයාගේ බලය ආකර්ෂණීයයි, පාපය ආකර්ෂණීයයි. ඒකනේ අපි නැඹුරු වෙන්නේ වැඩ වඩා අයහපත කරන්න, වැරදි කරන්න. යක්ෂයා ඒව ළඟට එනවා. ඇවිල්ලා අර තහනම් ගස දිහා බලලා ඒක වර්ණනා කරනවා. ඒ ස්ත්‍රිය ඒව ගහ දිහා බලලා ඒ ගහේ ඵල කන්න කලින් රස විඳිනවා. ඒ ගහේ ඵල දැකුමට කෙතරම් රමණීයද, රස කොච්චර ඇද්ද කියලා රහ කර කර පාපේ කරන්න කලින් පාපේ රස විඳිනවා. මිනිසාගේ ඒ පාපය ආදම් ඒව අපේ ආදිමෝපියන් කරන ලද පාපේ නිසා අපිට වේදනාව කරන හැම දෙයක් තුළම අපි වේදනාව අත්දකිනවා. මරණය අපිට වේදනාත්මක අත්දැකීමක්. මේ යක්ෂයාගේ බලය ආකර්ෂී වුණත්, ඒ මොහොතේ තෘප්තියක් දුන්නත්, ඒ මොහොතේදී සතුටක් දුන්නත්, ඉන් එහා ඉතුරු වෙන්නේ වේදනාව විතරයි. මේ පාපේ රැහැනින් මුදව ගන්න තමයි ක්‍රිස්තුස් වහන්සේ ඒ මරණයට මුහුණ දීලා, ඒ වේදනාවට මුහුණ දීලා ඒක ජයගන්නේ උන්වහන්සේගේ උත්ථානය තුළ. ඒ උන්වහන්සේගේ උත්ථානය තුළ දුක් විඳීමට මරණයට නව අරුතක් ලබා දුන්නා. ඒ නිසායි අපි කියන්නේ කිතුනුවන් හැටියට අපි මරණය දිහා බලන්නට ඕනි සුභවාදීව, අපි විඳින වේදනාව දිහා බලන්නට ඕනි සුභවාදීව. කුරුසයෙන් තොර ගැලවීමක් අපේ ජීවිතයට නැහැ. අද මහසිකුරාදා දින අපි අවබෝධ කරගමු. දින දින අපි මුහුණ දෙන කරදර බාධක වේදනාවන් සුභවාදීව දකින්න. ඒ වගේම අද මේ ලෝකයේ තුල සිදුවන විනාශකාරී තත්ත්වයන්, වසංගත තත්ත්වයන් දිහා සුභවාදීව බලලා ඒ තුලින් යම් කිසි පණිවිඩයක් ගන්නට වඩා වැදගත් යුත්තේ ඒ යක්ෂයාගේ බලය කොච්චර ආකර්ෂණීය වුණත්, පාපය කොච්චර ආකර්ෂණීය වුණත්, ක්‍රිස්තුස් වහන්සේගේ කැඳවීම තුල, උන්වහන්සේද කල්වාරි යාගය තුල සිදු කළ
දිරිපිදීම, තමන් වහන්සේගේ ජීවිතේ පූජා කිරීම වෙනුවෙන් අපි කෘතගුණ සලකන්නට ඕනේ. උන්වහන්සේගේ වචනයට කීකරු වෙමින් අපි උන්වහන්සේ වගේ ප්‍රේමාන්විත වෙන්නට ඕනේ. සතුරාට පවා ප්‍රේම කරන්නට ඕනේ. කුරුසය මත දිවිපුදන්නට පෙර, අවසන් හුස්ම හෙළන්න පෙර, තමන් ඉදිරියේ තමන්ට මේ ආකාරයෙන් වේදනාවට පත් කරපු, තමන්ට මරණය අයිති කර දෙන්නට යන හැම කෙනෙකුටම උන්වහන්සේ සමාව දෙනවා. මොවුන් නොදැන කරන වරදට සමාව දෙන්න කියලා අයදිමින් පියාණන් වහන්සේට අන්න ඒ වගේ අසීමිත, කිසිම කෙලවරක් නැති, කිසිම සීමාවකින් තොර වූ ප්‍රේමයක් එකිනෙකාට ගත කරන්නට මේ උතුම් දවසේදී අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. ඔබ සැමටම ජිසු පිටයි. Asia, Singular Service.